න් සුභ ව්‍යහනක් ඔබ ස්වාධී රූපාණනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශත් සමඟ. මුලින්ම බලමෝප්‍රටයේ සිරස්ථල සඳුදා නිමවෙන්න තිබූ ඇඳරිය ලබන විසි එකතෙක් යළි දික් කෙරේ. අගමැතිගේ යුරෝපා නිල සංචාරය ඇනවේ. කරෝණ එන්නත් මාත්‍රාත් දෙකමගත් හිරිස කෝටිය පනේ. ගරෝනා පපුකුර අඩුනත් සෑහිමකට පත්විය නොහැකි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්. ලොව සංචාරයට සුදුසු තමකතම දෙවයින් බිසි පහ අතරට ශ්‍ර ලංකාවත්. මාස හතක නිිහැඩියාවෙන් පසු ඇමරිකාවහා චීනය නිලසාකච්ඡාවක. ඒ වෙනකොට රට පුරා ක්‍රාත්ම කරලාතියන නිරෝධහයන ඇදිිරනීතිය ලබන විසි එක්වැනිදා දක්වා දීර්ග කරන්න තීරනය වු ජනතිිපත්තුමාගේ ප්‍රධානත්වය පැත්වු කොVවිඩ ර්දන ශේෂ කමිට ස්වමි තමයි මතීරණයට එලබුණේ. නිරෝධාන ඇදිරිනීය ලබන දහතුන් වනදා අවසන් කිරීමට අයි මීට පෙර තීරණය කරතිබුණේ. රෝන යිටසේ සීග්‍රව්‍යපති සැකිල්ලට ගනමින්, ඒ පාලනය කිරීමට ගත්ක්‍රයා මාර්ගවල එක් පේවරක් ලෙස, දෙවනිට බලපවැත්වන පරිදි නිරෝදහයි නැදරනීය පනවනු ලැබවේ පසුගේ විසි වනයි. ඒ පසුගේ තිස්වනදා අලියු මහතරට ඉවැත් කිරීම නිය මිතවති බුණද පසුගගේ විසිහත් වනදා පැවති කොවි ර්ධන කාර්සාන්දක බලකා රැස්වීමේදී ඒය ලබන හයිපනදා අියු මහතර ක්වාදීර්ග කිරීමටයි තීරණය කරුණ. පසුගේ තුන්වනදා පැවැති කොවි ර්ධන විශේෂ කමිට රැස්වීමේද. ඒ ලබ දහතුන්වනදා අයු මහතර දක්වාදීර්ග කිරීමට තීරණය වනක් කේවෙත් පවත්නන්තත්වේ සැලකිෙලට කැනමින් නිරෝ යි නැද්‍රනීය ලබ හතුවනදා ඉවත්නොකර විසි එක්වනදා අලියු මහතර දක්වාදීර්ග කිරීමට අද පැති කො ර්න ශේ ක ට ැස. ීතිරණය කරබෙනවා. කොරෝනාවට එරෙහි එන්නත් මාත්‍රාත් දෙකම ලබාගත්ත පිරිස කෝටිය ඉක්මවලගයා. පිටපිටම දෙවන සතියටටත් එන්නත් කරනයෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම පලමුස්ථානය ගෙන තිබෙනවා. මෙ අතර කොරෝණ ආසාධීතින්ගේ අඩුවක් තිබනත් ඒ සම්බන්ධයෙන් සෑහහිමකට පත්වන්න බැහැ කියලයි. සෞඛ්‍යාමාත්‍යංශය සඳහන් කරන්නේ. රජන් හම කරුණන සාධතයන්ගේ සංක්‍යාව හාරලක්ෂ හත්තෑ හත්දහස් හයිසියතිසාහයක් වෙනවා. මෙයතුරෙන් හල්ලක්ෂ අ දහස එගසය දසේ දෙනකු සුුවඇලබවා. පනස අරදහස් හයිසය පනස්හයි දෙනකු තවදුරටත් ප්‍රතිකාරලපනවා, කරரோුණනහමරන දහදහස් අඩසය හැට හතරක් සිද වනා. ගතූ පැවි හතරක කාලේ තුළ පින්සර් පරීක්ෂණ දුළහස් පන්සය විසි අටක් සිදුකරතිබෙනවා. එමෙන්ම අදාල කාලසි මව තුළද සිදුකළ රැපිට න්ඩජන් පරක්ෂණ සංකයාාව තුන්දහස් නමසය පනස්සකක්. එන්නත් කනන්නේේද අද දිනේ දිවේන පුරාමධ්‍යස්ථාර් තුන්සේ පනස් සතකදීසි දු කරෙනවා. කොළම දිස්ශ්‍රක මධ්‍යථාාව වි හතත්ක් ගම්පහ දිස්ශවකේ මධ්‍යස්ථාන තිස් එකක්හ කළුතර දිශවකේ මධ්‍යස්ථාන තිස් දෙකක් ක්‍රියත්මකයි. කරෝනාවට එරෙහි කුමට හෝ එන්නතක පල්මු මාස්ත්‍රාව ලබාගත් පිරිස එක්කෝඩට තිස් දෙලක්ෂ හට අතර දහ අටසේ හයක්. එහි දෙවන මාත්‍රාව එක්කෝට දෙලක්ෂය කොස් දහස් පන්ේති සදධනකුලබාග නැතිබෙනවා. රන්තරෙනස්වවිම් වලට ලක්වමින් පතිද කරුණාෛඩසෙන් ආරක්ෂවීමට නම් එන්න තලබාගනීම අටවශ බවයි සෞඛ්‍යාශ පවසන්නේ. අිදන්න අදට මවවරුන් හතලික් විතර මේ ගිහිලතියනෝ කොවිඩ් රෝගය වැනදීම. ඒ හතලිහින් එක්කනෙක්වත් හරියට ඒ එන්නත් කරණය සම්පූර්ණ රගන්නඩ බැවිවෙච්චායි. එන්නත් කරනේ මවරුන්ට ලොකු ආරක්ෂාවක් ලබෙනවා අනිත් අයටම වගේ. විශේෂයෙන්ම අධි අවදා නම්තියෙන් තත්ව යෙන. දිය වැඩියාව රුදිර පීඩනය අපි එච්චර අසනීපයක් හැරිට සලකන්න නැති අධිබර මවරුන්ටත් ඒ අවධානම වැඩ. විශේෂයෙන්ම ඒ අය මේ එන්නතැ ලබාගත යුට. දැනට ලංකාවේ වැඩියෙන්ම තියන්නේ සියයටට අනු පහකටත් වැඩුවම වගේ සමහර ප්‍රදශවල සියට සීයක්ම වගේ ඩල්ටා ප්‍රබේදය. ඉතින් ඔබ ගත්බනි මවක්නම්. තවමඉන්නට ලබාගෙන නැත්තං එහෙම නැත්තං එක මාත්‍රාවක් ලාගෙන තියෙන් එහම නැත්තං. දෙවනි මාත්‍රාව ලබා දවස් කීපයක් නම්. එතකොට සම්පූර්ණය ආරක්ෂාව තාවම ලැබිල නැහැ. අපේ නිර්දේශය තමයි උනක් ඇතිවනති විශේෂයම පරක්කු කරන්න එපා, රෝහලකින් අවවාධයක් ලබාගනකි. වයස අෞුදු වෙස් අධ්‍යහත් අතරසීමාවේ පසුවන තන්න පිරිසට එන්නත් ලබාදීම දිවේනේ ප්‍රදේශ කීපයකදීම සිද වනවා. කලුතුතර පන්විල හේනවත්දශ්‍රී මුණනසිංහ බෝධරාජ විහාරස්ථායේදීද එක් වැඩසහන ක්‍රියත්මකකිරුණා යුද හම්බදාව මේ සදහස්‍ය දායකත්වේ ලබාතුන්ඩා. දියතු වනේ සහ විහරමහදව ුද්‍යා පරිශ්‍රයේදී. කරුණ එන්නත් ලබාදීම අදතිනෙත් සිදු කරනවා. වයස අවුරදු තිහටවැි ඕෑමයකුද මෙම ස්ථානවලින් එන්නත් ලබාගත හැකියි. ෙන් ෙ ගොස් එඇඳත් ලබාදීේ වැඩස හනක් මොනටුව ප්‍රදේශක්‍රියත්මකකිරුණ, බස්නහිරි පලත් සෝක්‍යෑමාත්‍යශ මගින් ඒ ක්‍රියාවතිනන්වාති වෙනවා. කරන සාධතයන්ගේ යම් අඩුවක් පැවතියද දැනටති තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්වීමට බැරි බව සෞඛ්‍යයාමා ති්‍යශ්‍යය සඳහන් කරනවා ආසාධතය සංඛ්‍යාවේ අඩුවත් දකිනවා හැබැයි ඒ අඩුව තවම අපිට සෑහීමකට පත්වඩ පුළුවන් අඩුකමක් නෙව තවමත් අපේ රෝගී සංක්‍යාව තුන්දහ ආසන්නේ තියෙන් මේ තවදුරටත් අඩුවිය යුතුයි එබගේම මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් වෙන්නේ නෑ මකද සැබෑවටම රෝගීන් අඩුවෙලා තවත් කාලෙකට පස්සෙ තමා මරණ අඩුවන්න පටන්ගෑන්න මේ අද අපි දකින්නේ අර වැඩියෙන් රෝගින් හිටපු කාලේ රෝහල් ගතවෙලා දීර්ඝ කාලයක් විධාශෝලින් ප්‍රතිකාර කරමින් සංකූලතාවට ප්‍රතිකාර කරලා බේරගණ්ඩ බැරි අය මිය යනතමා සාමාන්‍යය සිද්ධ වෙන්නේ. ඒ නිසාම තවම අපිට දකින්නේ අර රෝගින් වැඩි සමයේ ඇතුළත් කළ රෝගින් මෙිය යෑම මේ යන සංකයව අඩුවීම දකින්න තව ටිකක් කාලයක් ගත වෙනවා රෝගින් අඩුවීම අනිවාරයම රට විෘත කිරීමට කොලේලියක් තමා නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ ප්‍රමාණය ෂනිකව රට ඇ ීමට වැදගත්ද නැත්ත කියන එක අනිකුත් සාධකත් එක්ක සමබර කරලයි කතා තීරණය ග්ඩ වන. නිසා මේක දිහා පමණක් බලාගෙන එහෙම තීරණ ගණ්ඩ බෑ. අග්‍රාමාතය මහින්ද රාජ පපක්ෂ මහතා යුරෝපයේ නිල සංචාරයක් සහහා දිවයිනෙන් පිටත්ව ගිය. क्षता රි ка naika ජत्र ුවින් इtali <imitation> پටගේ all Ag G क සhana देීම मि ජत्रkeම් කි ීම मि කා्याන්නේච GLP लेම් ගණ රyana equals පසුගේ ද අතියතුම් මැල්කම් කාදිනල් රජි හිමිපාණන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ දේශපාලන වේදිකාවේ මෙන්ම සිවිල් සංවිධහන නියෝචිතයනුත් මෙ වෙනකොට විධ අදහස් පලකරනවා. පස්කු ප්‍රහාරය සම්බන්ධෙන් යහපාලන ආණ්ඩුවට සාපේක්ෂව වත්මන් රජයේ විමර්ශණ නිසිලෙස පවත්වා නීතිය ක්‍රාත්ම කර ඇති බව සිංහලයේ ජ්‍රාතික සංවිධානය පවසනපා. මේ ල්‍යයනම ේදදි ජතන්තරයට ගිල් රට රෙහි ත්තු කිය වරයි. ජිනිවා නහමවිකම් කොමිසමට ගහිල්ල මේ රටේ නීතිය ක්‍රියාත්මක න්න. මේ රටේ පරිීක්ෂණ කරෙන්න්නෑ. කියන ඒ කේලම කියන්න මේ උත්සාහගන්න ඉතින් අමුතුුවෙන් ගිහිල්ලා අගමති හෝ විදේශයමති වතිකානුවට මේ දේවල් කියන්න ඕන්න. ඔවහන්සේලාම ගිහිල්ලා කියලා තියෙනවා යහපා නාන්ඩුවට සාපේක්ෂම ආණඩුව නීතිය ක්‍රියාත්ම කරමින් පවතිනවා. ඒවගමතමයි හිජාස්. හිස්බුල්ලට නඩු පාරල තියෙනවා. එවගේ අසාස්සාලයේ වැනියන්තවාද චරිතමට අත්තරංගුට අරගෙන මාස කරනාවක් ප්‍රදවාගෙන තියෙනවා. එනිසා අපිට බැලු බැල්මට කෙනෙකුට නීදය ක්‍රාත්මක නොකරනම යයි කියන්න පුළුවන්ක මක්නෑ මේක දේශ පල පාන්දඔ බවට පත් කරාම හරිම ලේසි මේයටටේ ජනතාවට විපක්ෂ කණ්ඩායම් වලට මේක රට අරාජික කිරීමයනින් අරණයන්න සඟවාති බූසීනිත් ඔොග සහ සහල් සෙවීමේ මෙහෙුම් තවදුරටත් ක්‍රාත්මක වනවා. ඇදන්රල ප්‍රදේශය ගැඩාාවක සංගවති වූ විය කිිලෝග්‍රෑම් ක්ෂ දෙක පොමණ ප්‍රමාණයක් සහල් පෞට පත්කිරීමට පියවරගෙනති බෙනවා යනූ පොලි ආක්ෂා වැඇරතේ වීතොගේ වී අලිවිම්ඩලේ ගබඩාවිත මුද හැරීම ඒ රාත්‍රයේේදී සිදුකෙරුුණා මරදං කඩවල ප්‍රදේශයේ අතරබැඩි වී ගබඩා හ අප විසින් අපේ ාරියට ලබාගෙන සීල් කරුන් ලැබවා. එහිද වී කිලෝ ලක්ෂ දෙකට පමණ ආසන්න ප්‍රමාණයක් අපේ භාරිතරගෙන තිබුණ ීමිට ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂණයකින් අනතුරවා. අදදිනයේදී ගඩා පහෙම අදාලතෝගේයක් කැකිරාව ප්‍රදේශයේ පවතින වියලුයි මණඩලේ. ගබඩා වෙත ප්‍රවාහනය කිරීම සියලු කටු සූදානම් කරලාතිවා. අාදු ප්‍රේ් කලාපේ ගොවින් රජයට වී ලබා නොදර බව ප්‍රකාශ කරනවා. මාතිහබුවක් පවත්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළ වෙලදොලේ තින්න මිල දෙකයි. තරගකාරී මලයි රජයමගේින් නියම කරන සහතිකමිල. අද අපි කියනවා තරගකාර මිලට යවන්න රකාරි මලට යනකට හැට පහට හැට ගයු ගඩ ලස්ති හැට ගන්න වී නිස්පාදනය කරපුම අනුව සියත් අතරමිලකට වෙලද පල නිස්පාදන.තක එකේ දාහයට වෙලදපොලට කියිය ප්‍රශසයක් නෑ පරිබෝජකයන්ට සාධාරයක්වැෙන්ට පැමති. නතාවට සහල් නොමැව සිට අවස්ථාවලදී කිසිවක් ප්‍රකාශ කර නැති පිරි, සඟවා තිබූ සහල් සවාගන් අවස්ථාවේදී පමක් අදහස් තැක්වීම මහා සංග්‍රත්නය අනුමත කරන්නේ නැති බව, රෝහණ මහ සංග සභාවේ අනුන අයග, පූජ ෝමාරේ කස්වපස්වාමින්න් වහසේ ප්‍රකාශ කරනවාා. හාල්මෝල් හිමියන්ට යුතුකමක් නැහැ එම වීහංගල හාල්හංගලා කටයුතු කරන්න රය කල්පනා කරන්න තමන්ගේ මඩිවාසිය ගන්න තමයි බලන්න නමුත් ඒක වැරදි සම්පූර්ණය එනිසා වීමෝල් හිමියන් වටලලා අල්ලා ඒ හාල් අරගෙන වී අරගෙන කොටලා දෙන්ඩෝන් එහෙම නොකරනව නං ඒ සම්පූර්ණ වැරදි ඇතුව හාල්මෝල් වැටලීම තව තවත් කරන්න. වීමෝල් හිමියන් ඇතිකල තියෙන ඒක අධිකාරය කඩලා රතේ ජනතාවට යහපතාක් වන විදියට හාල් අඩුමිල ලබාදින්. පාරිබෝකි කාධිකාරය මුදරා තැබූ සීණ ගබඩාවකින් සීනි තොගයක් ලබාගෙන අලිවි කරමින් සිටදී අතරම්කුට ැනීමට පොලිස් විශෂකාර බලකායට හැකි වඩා. රුපියල් ිලියන පසිතිහයක් වටනා සීනි තොගයක් සමග ලොඩි ැතයක් අත්තරම්කුටකත් බවයි විශෂකාර බලකායි සොඳහන් කරන්නේ. කඩපත පොලිසය වැදුරු පරක්ෂණ සිදු කරනවා. ැස්බෑව බටු අන්තර ප්‍රදේශයේ නිවස්තක තිබේ. අමුත් සැමි යෝලකගේ සිරුරු ස්යාගෙන තිබෙනවා. මෙේ මියගු ඇත්තේ එ නිසේ පින්ංචිවසිට තිස් නව හැවරදි පිරිමි පුද්ගල එක්හ සි අට හැවරිදි කාන්ාවක බවයි පොලිසිය පවසන්නේ. හිසට වැදනු පහරකින් ගහතනට ලක්කූ බවට සැකකිරන මෙම කාන්තාවගේ සිර නිසේ ට්යක් ම තිබේද සො ගැන සැමියගේ සිර නිවස ාල්ක කෙල්ලි ම ටිිය ද සයාකි නැත්තිේ. හෝ ලක් ද හැල්දවට පහමාරිිගෙදරන්න කියවා. ඇහඇයි කියමටත් පශ්නයක් තියන එන්නොක ගෙදර හැන්ද ඇවටඔයකිවා. ගෙදර නැත්තංම අප ගෙදර හිටිය නැත්තං යතුරු ඇති ගහලඟ අර්ගන එන්න කියලා. ඇවල දොරරින්නහ බන්න මේ ජනීල බාගට වගේ රලම ජනලින් බලනකො ල්ලියල්ලි ම ගේගන්න දවවා අනිසදට. මේ අනුව බිඳ ගහතන කිරීමේ අනතුරව සමයා දෙවින සසගන්න ඇති බවට විශ්වාස කරනවා මේියගසිටි සමියයා සේපියට සහුදරට ලියන ලද ලිපි දෙක් හම ීතිබෙනවා ැස්වෑව පොලසිේ පිබඳ පීක්ෂ සිදු කනවා. දර ැඩීමට ගොස් අතුරුදන්ව සිටි නෝරලිය තරුණියය දින පහකට පසු ස්වාගැරුණ. සිය ම සමඟ ුවරලිය න්සිනන් රක්ෂතයට දරකඩීමටගේ විසි හය හැරදි මෙම රුණ හමමු වූයේ කිෙගලියමාන රක්ෂතේද. මව සග දරකඩමින් සිටියදේ රක්ෂතේතුළ අතරමං වූ ඇයිසවීම සඳහ නුවරලිය ජුදහමුතා කඳුරනිල දහරින් පොලිසිය සහ වත්තුකම්කරුවන් දින පහක්පුා මෙහෙම් ක්‍රියාත්මක කලා. කෙව්වද ශන්තිපපුර ප්‍රදේශවාසින් කිලිය මාන රක්ෂේදී අතරමංව සිටි අඇයිස්යා ගත්තා. පසුව මෙම තරුණයට ගම්වාසින් එක්ව ආරපානාතිය ලබාදී තිබුණ. ලොව සංචාරයට සුදුසු ප්‍රමුකදිවයින් විසි පහතරට ශ්‍රලංකාවද නම් කරතිබෙනවා. ඒ සුප්‍රකට සංචාරක මාර්කෝ පදේශ සංගරාවක් වන ට්‍රවල් ප්‍රශ් ලේෂ නවතම කලාපය මකිනොයි. සංචාරක ව්‍යාපාරය හා සම්බධ තුොරතුර ඇතුළත් ්‍රvelල් +ලශ නැමති අමරිකා සංකරාව, සංචාරකින් අතර බලපෑමක්සිදු කළ හැකි සංක්‍රාවක් ලෙසයි ප්‍රසිද්ධයට පත්වවැත්තේ. එම සං්‍රාව ලොව සංචාරයට සුදුසු ප්‍රමුඛ දෙවන් විසි පහතරේ ශුලංකව නම් කරඇත්තේ විසි හතරවන ස්ථානයටයි. ේෂස් දිවනද මේ සමඟ සමස්ථානයට නම් කරතිබෙනවා. ලොව හොඳම සංචාර්ක ගමනන්ත තෝරාගනීම සඳහාසිදුකළ සමීක්ෂණකින් අනතුරුුවයි එම සංක්‍රාවේ සඳහා සුදුසුදිවෙන් විසිපහ නම් කරඇත්තේ. ජාතික ලොතරයි මණ්ඩලේ ආරම්භ කර ගෙවුණු වසර හැට තුළ ලැබූ ඉහල්ලම ආදායම පසුගේ වසර ලබාගැනීමට හැකිවූ බව එහි සහපති නීතිඥ ලිත්්‍යවුම් පෙරාමතා පවසනවා. නුදුරේදීම මාර්ගත ක්‍රමයට ලොතරයි අලවිකිීමට සැසුම් කරඇති බයි ස්වාධනරූපහණ හත්වනි පැ වැසහටක්මින්ඒමතා ප්‍රකාශ කර සිටිය. පසුගිය අවුරුද්දේද ජාතිකළු තරයිමන් ලේ විදිහට. ඉතිහාසේ වැඩිමලාබේ සටන්කිමටි පුළුවන්ගම ලැබුණ ඒක කොහොදවෙන්නේ. අපි රෝගතනය කරපු ආධදායයිමට එයා නොහැකි වුණත් අපි දැඩි මූල්්‍යපාලනයකින්. වශ වියදම් මේ සියල්ල දැඩිව කළමනාකරණය කරනිගිය ගේවුරුද්දම මේ අවුදෙත් අපේ තත්වේ සිටින්නේ. ඉතිහාසේ ජනවවාරිමාසයයක් තුළේ වරුදු හැටේම වැඩිමාදාය. පෙබර අරිමාසයක් තුළ වැඩි ආදායම. මාර්තු මාසය ඕනෑම වාසෙක් තුළ වැඩි ආදායම. අවරුත් අවුරුදු රැල්ලාආවිෙනැත්තං කොවින්. ඒ හ අලවි නියෝජතයන්ට පසෙ තරයි අලිරන් යම් තනක තමට බ පෑමක් කරලන තමන් ජව පායරග හක ු යම සහ දක් හ ද ලොද අපේ අල විජාලය සහ ඉල්ලන් ස්සලම පි බාදන්න ලොක්්ඩවන්ෙන් පස්සේ අපිට යම් කිසි නය සහන ක්‍රමයක් ලබාදන්න කියේ ඒජන්ස් ලටේ ලබදීමට පුුවගම ලැබන පහලසි අලවිජාලය අල සහක සහහිකාවන් බිසිදහක් විාහට . ිසක් අඩුුණහ මේ ලොක් ඩවන්් කිරීමේ අනවරත බලපෑම ලොතරයි කර්මාන්තය විදිහයට දැඩිවයේ පවල්ුවලට බලපාන. චෙර ප්‍රමාණකට බලපෑමල්ල කරන මේ කර්මාන්තය මේ වෙලාව මන්සෙකුට ගිහිල තවසකුට විපුුණන්න බැරි තැනකට කොවි ්‍යප්ට වෙලාතියෙන වෙලාවක තු අතනක් විදි ආද උපයාගන් ඇයි අලුත්්‍යදක්ෂණක යන්න ඇති. යවුරුද්ධ පර්මින්තු අද්‍යපාරකා සභාවට කැදවල ආඩු පක්්ෂය විතරක් නොව වික්ෂු තරශ පක්ෂයනුත් අපෙන් ඇහවා න් online නොතරයිකට යන එක නේද සුසු කියලා. තන් පැහැදිලුවයට අපි එකගයි පටරංගැනීමට ඒ සම්න්ධින් විධමත් අත්්‍යනයක් සහ වැඩිපිළ වෙලක් යැනවා. හැබයිඒ කෝප් එකේදී. මා ඒවිලාවෙත් ප්‍රකාශ කලා න් Onlineයින් නොතරයි වලට යාම සිදුවී යුත්තේ මේ අපි කතා කරන විසිදාහකට වැඩී පවුල්වලට බලපෑමක් නෝන විදිහටයි. ඉතාමත් මහඳ සංඝනයක් පර්යේෂණයක් විද්‍යාන්පූලුව කරලා තියෙනවා. අපේ අලවිජාලයට කිසිදු ආකාරේකට එන් බලපෑමක් වෙන්නනැහැ. පැරාලිම්පික් රන් පදක්කම් ලබී දිනේශ් ප්‍රියන්තට නව නිවසක ලබාදෙන් ලෙස අග්‍රමාමති මහින්ද රාජපක්ෂ මතා උපදේශදී තිබෙනවා. ුව පැවති පැ පික් තරන්කවල ති හල්ල සිකිරීමේ සව ෙන්් වෙලන් කවජරන් පදකමක් දිනතිීමට තිනේෂ් ප්‍රියන්ත සමත් වන නොයි ෝකවාර්තාාවක් තබම න. මජ ග්‍රහ යා ම හට නාගික සංව ති කාය මග ක්‍රාත්ම කරන නිවාස යක් තියක ඩ නි සක් බාති ෙස. ග්‍ර තිව යා ගරිික සංවද ස ත ම්වරයා ැනම්ද තිබෙනවා. යනුව සුදුසු නිස ඳනාගෙන එම නිවස ප්‍රධනයකිරීමට කටයුතු සපාධනය කරන්නේ ේකම්වරයා නාගරික සංවර්ධනාධති කාරය සහපතිවරයාට. දැටමත් පදෙස් ලබාදී තිබෙනවා. රසායනික පොහොර වෙනුවට කාභනිික පොහොර භාවිතයට රජය ගත් තීරණයක්ත් සමඟ වසවිසන් තොර එලවලු පළතුර නිෂ්පාදයට බොහෝ පිරිසක් එක්ව සිටිනවා ඕ පරනගම අභස්ථෝව ප්‍රදේශයේ ආබාද සහිතරන්න විරුවකු ඉතා ස සතත්වේ කාබික පොහර නි්පානය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්ම කරතිබෙනවා, කාබනික දීර පොරද ඔහු නිපද වනවා. මෙ වනි විට හුගේ නිවසාශ්‍රතව ගපාලන ව්‍යපෘතියක්ක්ත ක්‍රියාත්මයි. එහෙ ගොම සහ ගමමුත්‍රාද යොදා ගැනිමිෙනු, කාබනිි පොහොර නිෂ්පාතනේ සදු කරන්නේ. යම් ආයතනයකින් තමන්ට සහ ලැබෙන්නේ නම් කාබනිි පහොර ව්‍යාපෘතිය බදුරත් සාර්ථකව පවත්වාගෙනයා හැකි බව WGGKC විදරන්න නැමති ඔහු පවසනවා. කියයා ලක්ෂක් වැඩස සහනි අටතේ බඳවාගත් තරුණු තරුණන්ට කාබික පුහර නි්පාදනය පිබඳ පුහුණුවක් ලබාීම වැඩසට හනක් පන්නල මා කන්ඳර තිරසර ෘෂිකර්ම පර්ේෂණ සහ ෘෂිකරම සංවෘධන මධ්‍යථනයේ දී පවැත්වෙනවා. ප්‍රමතිය යුතු කාබික පහර නි්පාදනය යට ජදාගත හැකයා අමුද්‍රව්‍යය නිෂ්පාදන ක්‍රමවේදයන් පිළබඳ දැනු ඔවන් ලාන බවයි මෙම මධ්‍යස්ථානයේ ගොවිපල බහර කලමනාකරු නිමල් ගුණරත්න හතා පවසන්නේ. පොරෝනා ඕදරෙන් රටම නිදහස් වේවායි යන ප්‍රාත්තනෙන් යුතුව විශේෂ පිරිත් සායනාවක් ආරම්භ කරුණා. අතිහාසික විරස්ා හා පිරෙන් එකසිස් පහක සර්වාාර්තුික පරිත්‍රරන් ධර්මදේශන පවැත්වීමටයි කටයුතුව දැඇත්තේ. එෙන්ම පිරිවෙන් හයිසියය පණහක් හා බෞද්ධ සිල් මාත අධ්‍යාපනායතන එකසිද දහයික මහ පිරිත්්දේශනාවක් ඊඒර්වාාත්‍රයේ ආරම්භ කරුණ. ඒය අනුව නාතන්ඩිය වීරහෙන පිරිවෙන් විහාරස්ථානය ද පිරිත් සජායනාවක් සිදු කරුුණ. ඒ පූජ්ජ නිවන්දම දමිසර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි. රාගම වල්පුොල ශ්‍රී වීම රත්නාරාම පිරිවෙන් විහාරස්ථානයේදීද පිරිත් සජජායනාවක් පවැත්වනා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවයි ඒ සිදු කරුණේ. ජනතාවටද නිවෙස්වල සිට පිරිත් සජායනාවට එක්වන ලෙසට ඉල්ලීම් කරතිබුණා. ඒත් මග ින්නිස්වාද නරපවා මධ්‍යාන ප්‍රධාන පෘති ප්‍රකාශ මෙතකින් නිවාවට පත් වවා. පසර එකකයි පනස් පහේ සිට අපගේ පැම්පේපුත්විකාශයේ බලපුොරතු වන්න ඔබට සුභ දවස.